ඩොටීගේ ඉඩම ෂෙල්ටන්ට සින්නවීමට නියමිතය. ඉඩම බේරා ගැනීම සඳහා සෙනරත් ඩොටීට උපකාර කරයි. මට මතකයි. ඔයා ඩොටීනේ. මේ අතර ෂෙල්ටන්ට සියල්ල අමතක වී ඇති බවක් කියවෙන අතර ඩොටීගේ ඉඩම උගසින් බේරා ගැනීමේ උත්සාහය ව්‍යර්ථ වන ලකුණු පහළ වී තිබේ. මට මොකව මතක? තුක තමයි. ෂෙල්ටන් මහත්තයෝ. ෂෙල්ටන්ගේ අමතක වීමේ රෝගය සැබෑවක්ද? බොරුවක්ද? ඩොටීට ඉඩම බේරා ගැනීමට හැකි වේද? ෂෙල්ටන් මහත්තයෝ. මේ පාර මොකක්ද? මතකද? මතකයි. මතක නම් කියමු බලන්න. අපේ ජුවානිස් මාමගේ ඉඩමෙන් කෑල්ලක් දීලා හදපු අඩිවිස්ස පාර. ඒ ජුවානිස් මාමා නෙමෙයි ඔහෙගේ තාත්තා. ජුවානිස් මුදලාලිය දෙයිද ඉඩකඩ මේ පාරවල් හදන්න අඩිවිස්ස පාරවල් හදන්න? ඇයි? ඊ මහත්තයෝ මෙහෙන්න. ලෙඩෙක්නේ. පොඩක් අනුකම්පා කරලා කරුණාවෙන් කතා කරන්නකෝ. ඒ සුගා මගේ කරුණාව නැති වෙනවා. මේ පුෂ්පෙත් පනිනවා. මේ පුෂ්පෙ පනිනවා කියන්නේ මල පනිනවා කියන එක. අපි ජුවානිස් මාමා දුන්නේ නැද්ද? හැබැයි මට මතක දුන්නා වගේ. සෙල්ටර් මහත්තයෝ හොඳට මතක තියාගන්න. එයා දුන්නා තමයි පොලියට සල්ලි. මේක ගන් සභහ පාර. මේක ගන් සභහ පාර. මට මතකයි. මේ මතකයි නෙවෙයි. මේ දැන් ඉඳලා මතක තියාගන්න. කොහොම ඩිංගයි දැන් තත්ත්වේ? මේ හැමම තමයි. මේ මගේ නෑන. මං කොහොමද නෑන වෙන්නේ? නෑන නෙවෙයි. මේ පාලගේ පවුල වයිලෝ. ඒ කාලේ මට පස්සහරවල ගිය මගේ නෑන කියලා මං උන්නේ. මේ ඒක නෙමෙයි. මේ කවුද පාල? පාල කියන්නේ ඔයගේ බාප්පා. මගේ නම් කියන්නේ හාමිනේ. ඔය වැඩේ උප්පර වැට්ටිය බේගලයක් බොරුවක් නෙවෙයි. කොහොමද එහෙම කියන්නේ කිරිබඳ? එහෙම කියන්නේ හාමිනේ. ඔය ඩිංගි මහත්තයයි සුගතනුයි ෂෙල්ටන් මහත්තයව එක්කන් යනවා ගම පුරාම පරණ දේවල් පෙන්න. මේ මොකද්ද? දන්නේ නැහැ. මේ කවුද? මතක නැහැ. ඕ අනිත් එක සේදරම් ගුරුන්නාන්ති හැන්දෑවට සැල්ටොම් මහත්තර ගෙදර යනවා. ගිහිල්ලා තෙල් මතුරුල ඔලුවට කරන මතකය ගන්න. ඒකෙනුත් පාඩුනේ මටයි ආමිනේ. අපේ සල්ලි තියෙනවා. ඉඩම බේර ගන්න විදිහක් නෑ. ලියවිල්ල හැටියට අනිද්දාට ඉඩම බේරගත්තේ නැත්තම් ඉඩම සින්න වෙනවා ආමිනේ. ඔබ මඳඳයින් ඩෝන්නේ නෑ ඩොටි. ඉඩම බේරගන්න බැරි වෙන්නේ උඹේ වරදින් නෙමෙයි නේ නැද්ද? දැන් තියෙන්නේ හාමිනේ සැල්ටොම් මහත්තයගේ ඔළුවට ආයෙත් මතක ආපු දවසක. ඔය ඉඩම ලියවගන්නේ කොහොමද කියලා නීතියෙන් හොයලා බලන එක. ඉතින් කිලි හොඳව කියෝ කියෝ ඉන්නේ නැතුව එක්කම් ඵලයක් ඩොටියක් ආව ග්‍රාමසේවක මහත්තයා ගාවට. හපෝ බෑ. ප්‍රාලාමි මාව බැනලා පන්න ගනි. ඩොටි රාලාමි ළඟට යන්න බෑයි. මොකද ඩොටිගේ කෙල්ලගේ රාලාමිගේ පුතාගේ පද හිලගුයි ඉඳා. මන්නං හිතන්නේ හාමිනේ රාලාමි නීතියයි ඔය වගේ දේවලුයි පටලව ගනි කියලා. මේ ෂෙල්ටන් මහත්තයෝ ඔහෙට මතකයි මේ ලොඩේ නෑ කඩේ. සුගතම් මාමේ කාගේද බංකොලොත් වෙච්ච සිස්ටර්ස් එක? බංකොලොත් සිස්ටර්? දුන්නු හිතන. අයියෝ හාමිනේ. මොකද? අයියෝ හාමිනේ කේන්ති ගන්න එපා. මොකුත් මතක නෑ. මොකුත් මතක නෑ. ඒ හින්දා යවසනවා. හාමිනේ. චචමාත්තෝ. මේක තමයි ගමේ කෝපි කඩේ. මේ හාමිනේ. ගමේ කෝපි කඩේ. හා. මේ අපේ හාමිනේ. මේ ෂෙල්ටන් මහත්තයාට මාව මතකද? ඇයි මට අමතක වෙන්නේ? මං ඉස්කෝලේ යනකොට අටේ පන්තිය මට ගණන් උගන්වපු සෝමදත්තා ඉස්කෝල හැමිනේනේ. මේ උන්නත් දැන් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා නේ.
උඹගේ වැස්සකටක්වත් ඉස්කෝල නොගිය උඹගේ කිසිම මං ඇවිල්ලා. උඹ උඹ හැමදාම පොට්ටි ගහගලා කට්ටිපැන්න එක උඹ උඹ ඉජේසිරිය. පේනවයි හාමිනේ මේ අහිංසකයාට මොකුත්ම මතක නෑ දෙයියනේ. පව්. පේන්නේ නම් ඒ වගේ තමයි. දැක්කද හාමිනේ මං කිව්වනේ මං කිව්වනේ. සාලහාමි ඩොටීගේ දුක්ගැනවිල්ලා සේරම අපිට ඇවිල්ලා කිව්වා. ඒ ඩොටී බයේ ඉන්නවා රාල්හාමි ගාවට ඇවිල්ලා මේ පැමිණිල්ලක් කරා. ඇයි පැමිණිල්ලක් කරන්නේ? මොකටද බය වෙන්නේ? මම මේකයි දැන් ඉතින් ඔය රාල්හාමිගේ පුතයි ඩොටීගේ දුවයි අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා නේකින්. නෑ 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 මගේ පෞද්ගලික ප්‍රශ්නයි රාජකාරියයි මම එකට පටලවාගන්නේ නෑ. මේ සිරිසේන ඇත්තටම ෂෙල්ටන්ට ඔය හැම දෙයක්ම අමතකද? අපි දැක්කෙත් නෑ. ඔව්. අපිට මුණ ගැහුණෙත් නෑ. හැබැයි ගමේ හැමෝම කියන්නේ ওই විදිහට තමයි. එහෙමනම් ෂෙල්ටන්ට හැම දෙයක්ම අමතක වෙන්නේ නැත්තම් මොකක් හරි එකට හේතුවක් තියෙන්නත් ඕන. මේක අරාලාමි. දැන් ඔය සුගතන් ගොයියා නිකන් මේ විහිළුවට වගේ ෂෙල්ටන්ට ටොක්ක්ක් යන්නන්. ඒ ටොක්කෙන් පස්සේ තමයි සේරම අමතක වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ ෂෙල්ටන් බෙහෙත් ගන්නේ සේතරන් ගුරුනාංශගෙලු. සෝමදාස අපිට ඒකට මුකුත් කියන්න බෑ. විද්‍යාවෙන් ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙන කාලෙක සමහරු තවමත් යන්නේ গুপ্ত දේවල් පස්සෙන් තමයි. ෂෙල්ටන් ඔය වෙදහාමිනිත් එක්ක ඒ තරම් හිත හොඳයි යකුත් නෑනේ. පොඩ්ඩක් එන්න පොඩ්ඩක් එන්න. හොඳයි. යන්න බලන්න කාගේද මේ කොරටුව? කාගෙද මේ කොරටු? මගේ නන්නේ මේ මේ තුන්දෙනාමට හොඳ දෙයක් කරපුදු. දප්ප මගේ ඔළුවට මෙච්චර තෙල් දාන්නේ. ඒක දන්නේ නැමට මේ හැමදේම අමතක වෙන්නේ. මම සුකතම් මාමේ. ඊට පස්සේ මගේ ඔළුවට තෙල් දෙහෙම දාන්නේ නැහැ. ඒ ඔය මං කීපාරක් කිව්වද මම ඩිංගි. අර ඉන්නේ සුකතම් ගොයියා. ඇහිසිල් තංගුන්නේ. ඔහෙට මාව අමතකද? උන්නේ. මේ ගමේ කවුද මට උන්නේ නැහැ කියන්නේ? මගේ නම සෙල්ටන් මහත්තයා. කටබල සෙල්ටන් මහත්තයා කියනවා. හරි ඉතින් මහත්තයා කියලා ගරුනම් බුදිලා කතා කරන්න නම් ගමට හොඳ වැඩක් කරලා තියෙන්න එපයි. මේ සෝමදාස මල්ලියෝ දැන් මේ ලෙඩෙක්නේ නිකන් ආරෝල් ඇති කරගන්න එපා. ඔව් සෝමදාස ළමියෝ කිව්වත් වගේ කලබල වෙන්න එපා. අනේ අනුකම්පා කරන්න ලෙඩෙක් නේ. බලකට. හා? එතකොට මම මේ ගමට හොඳක් කරලම නෑ. කොහොමද මුන් තුන්දෙනා? හ්? එල්ජ මහත්තයෝ මේ තුන්දෙනාට ඔය මතක නෑ. මේ 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 දැන් ඒ තුන්දෙනා මතක් කරන්න ඕනේ. අපියා 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 යා යා. මොන වුණා මේකගේ බොරු මාන්නේ නම් කලබල වෙන්න එපා සෝමදාස. ඒක එයාගේ ජම්බ ගතිය. දෙද වුණත් ඒක අතහැරින් නෑනේ. මම මේක සෙනරත් මහත්තයාට ඇරෙන්න වෙන කාට කියන්නද? ඩොටි අඬලා ප්‍රශ්න විසඳන්න බෑ. බය වෙන්න එපා ඩොටි. කවදා හරි දවසක සෙල්ටන්ට මේ හැමදේම මතක් වෙවිනේ. එතකොට ලියවිල්ල හැටියට ඉඩම සින්න වෙන්න තියෙන දිනේ පහු වෙලා තිබුණ. ඉතින් මොකෝ? සෙල්ටන්ට අමතක වෙනවා කියන එකට මේ මුළු ගමම සාක්කිනේ. ආ. එන්නන ග්ලාස්ේ රාවන්. වාඩියු. ආ. ඩොටි මෙහෙ ඉන්නවා කියලා ආරංචියටමයි මම මේ ආවේ. මේ මට සෝමදාසලා කීවනේ ඩොටි මාව හම්බ වෙන්න එන්න අදිමදි කරනවායි කියලා. අන්න ඒකයි මම මේ හොයාගෙන ආවේ. රාලහාමිනේ මේ දැන් ඉඩම බේරගන්න ඩොටි සල්ලිත් අරගෙන ගියා. ඒ යනකොට ෂෙල්ටර් තියනවා එයාට කිසිදෙයක් මතක නැහැ කියලා. අන්න ඒ විදිහට අපිට ෆැමිලියක් දා හොඳයි රාලහාමි.
රාලහාමිට පින් සිද්ධ වෙනවා. අනේ මන්ද ගුරුන්නාන්සෙත් ඇවිල්ලා හැමදාම තෙල් ගානවා කිසිම සුවයක් සෑම කරවැලා තියෙන තරමට ලේසියෙන් බුරුල් වෙන්නේ නැහැ. ඒකට මම්මක් කරන්නේ නැහැ. මුන්නේ මේ මාතේට සැරයක් කොන්න ආනවද මන්ද? නාන්නෙම නැහැ. හරි එයි. මේ. එහෙම කියන එක හරි නැහැ නේ ඩිංගි මහත්තයෝ. මගේ හිතේ ඇටියට මේ මාසෙකට වතාවක්වත් නානවා. මාසෙකට වතාවක් නාලා හරියනවද? මේ ඔළුවේ සෑම කරවැලා තියෙන තරමට මුන්නේ මාස 3කට සැරයක් වත් නානවද කියලා සැකයි. ඩිංගි මහත්තයෝ. ඕ මොකෝ මේ? මේ ඩොටි අක්කා ග්‍රාමසේවක මහත්තයා ගාවට ගිහිල්ලා පැමිණිලි කරන්න පස්සක ගහන හිටියේ. අන්න ග්‍රාමසේවරයාලාම කියලා තියෙනවා ඇවිල්ලා පැමිණිලි කරන්න කියලා. කාට විරුද්ධවද? කාටවත් විරුද්ධව නෙවෙයි. ඩොටි අක්කා ඉඩම බේරගන්න සල්ලිත් අරන් එනකොට මේ ෂෙල්ඩන් මහත්තයාට කිසිම දෙයක් මතක නැහැ කියවනේ. අන්න ඒකට මට මුකුත් මතක නැහැ. ඉතින් ඒක රාලහමිග පොතේ ලියන්නේ අහවල් ලෙහකටද? ඉඩම සින්න වින දිනේ පහ වුණත් මේ සෙල්ටන් මහත්තයාට මතකය ආවම නීතියෙන් ඉඩම බේරගන්න සාක්කයක් හැටියට ලියලා තියෙන්නේ. කාටද? මොකටද? සින්නච්චිට මාපව දෙන්න. ආරෙන්න. හරි. ඔහෙට අමතකනේ සෙල්ටන් මහත්තෝ ඉඳ ගන්න පුතව තෙල් ටිකක් දාන්න. කොහොමද ඉඳ ගන්න? හරි. මම නම් ඔය ෂෙල්ඩන්ගේ අමතකවිල්ල සැකයි කියලා කීරවත් කියන්නේ. එහෙම කියන්න සාක්කියකුත් නැහනේ සෝමි. නැති සාක්කියක් තිබුණත් මම සැකයි කියලා කියන්නේ නැහැ. ඒයි? ඒයි කියන්නේ මේක නිසෙන්වත් දැන් මම එදා ඉඳලා මොනවාරි කියපු ගමන් මූ කියන්නේ ඔයදී මේ කොයිලක් තියෙන සැකේ. මූ හැමදාම කියනවා මට උඹට හෙවණලක් තෙන්නේ අදේට කියලා. ආපෝ මාර දිව්‍ය පුත්‍ර අතරට යනවද නැද්ද? උන් දැන්නම් මට සැකයක් ඇති වෙනවා. අරුන්දා මොකද මේ පැත්තට එන්න ඇවිල්ලා අපිව දැකලා වංගුවක් දාලා ගියේ? ගුරුනාන්දේ පොඩ මේ පැත්තට එමුකෝ. සෙල්ටන් උන්නේට බෙහෙත් කරලා යන ගමන් වෙන්න ඇති. බෙහෙත් මොනවාද? ඔළුවට තෙල් ටිකක් දැම්මා අර කර වෙලා තියෙන සෙම බුරුල් වෙලා යන්න. සෙමල දක්ුණා නම් ඉතින් කරන්න තියෙන්නේ ඔය සුකුටිච්චියක් දාන එකයි නස්නයක් කරන එකයි විතරයි. එහෙමනේ ගුරුනාන්සි. නැති ලෙඩ මොකටද හදන්නේ? ඔළුවට තෙල් ටිකක් දැම්මට තවත් අය ලෙඩ හැදෙන්නේ නැහනේ. ඔව් ඉතින් ලෙඩක් නැති වුණත් තෙල් ටිකක් ඔළුවට දැම්මට ප්‍රශ්නයක් නැහනේ. ලෙඩක් තියෙනවා. නැත්තේ නෑ. මතකේ අමතකයි. නරක කලට සතහත පැමිණෙත විපත. සීසේ රවි. සූර්යා වේලුම් කනවා. චන්ද්‍රයාව නම් ඔයත් වැඩිය වෙනස්. සෙම බුරුල් වෙනවා. අඳ මෝරනකොටනේ පිස්සු වැඩි වෙනවා කියන්නේ. එහෙමත් කියනවා. මේක පිස්සුවක් නෙවෙයිනේ. මතකය අමතක වීමක්. අනිද්දා වෙනකොට හොඳ වෙයි. ඒ මොකෝ අනිද්දට රවි ආන් තේරුණා. එකෙන් දෙකට යනවා. ඒකින්ද මාත් යනවා. අනිද්දට පස්සේ මොකෝ සෙන්ද සෝමදාස්? අනිද්දට තමයි ඩොටිගේ ඉඩම සින්න වෙන්නේ. ඒ කියන්නේ ගුරුනාන්සේ කිව්ව විදිහට අනිද්දට සෙල්ටන් සනීප වෙනවා. සෝමදාස සිරිසේත අපි යමුද සෙල්ටන් උනේ ගෙවල් පැත්තේ නිකම් මේ සැප දුක් බලන්න වගේ? නෑ. අපේ සෙන්රත් ඉතින් කටවල් හොඳ නෑනේ. ඔතනට ගිහිල්ලා අපි මොනවා හරි අපේ කඩවැරදීමක් වුණොත් එහෙම නැති දේවල් ඇති වෙන්න පුළුවන්, ඇති දේවල් නැති වෙන්න පුළුවන් නේද? නෑ මට හිතෙනවා ඩොටිත් එක්කලා මේ පැත්තට ගියොත් හොඳයි කියලා. වයලට් මේ ඔබ කොහේ යන ගමන්ද මේ? මම මේ සෙල්ටන් මහත්තයා ගෙදරට ගිහින් එන්න කියලා ඩොටියක්. වයලට් උඹත් ගෑණියෙක් මාත් ගෑණියෙක්. ගෑණියෙක්ගේ හිතේ තියෙන වේදනාව ඔබ තේරුම් ගන්න ඕනේ. ඇයි හත්තිලවේ? මට තේරෙන්නේ නැත්තේ මොකද?
දැන් එතකොට ඩොටි අක්කා කියන්නේ මේ ෂෙල්ටන් මහත්තයා බොරුවක් කරනවා කියලාද? ඔව්. දිනේ අමතක වෙලා වගේ හිටියොත් ඉඩම එයාට සින්න වෙනවා. ඔය රාලහාමි සෙන්රත් මහත්තයයි නීතියෙන් කරන දේවල් ගැන කතා කරාට ඕව කල් යන බොරු දේවල් වයලට්. නේ? ඇත්තටම ෂෙල්ටන් මහත්තයට මුකුත් මතක නැද්ද? ඩොටි අක්කේ සක්කරයා නෙමේ. සක්කරයාගේ පුතා වයිම ආවත් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්ද ඕක? හැබැයි ඩොටි අක්කේ ඔව් ඔව් අයලට් උඹ ග්‍රාමසේවක ගාවට පැමිණි කරන්න ගියා කිව්වහම මේ සෙමේ චෙල්ටන් මහත්තයා ගැස් වෙනවා මම දැක්කා. ඩොටි ඩොටි මම පොඩි ගමනක් යනවා. ඩොටි වයිලට් එක්කම ආවොත් හොඳයි. ෂෙල්ටන් මහත්තයයි ගෝලරොත්තයි ගොරුව ගොරුව නිදි. අහනද? ඈ. ෂෙල්ටන් මහත්තයා. ඈ මාස්ටර් මට කොහොමද අදහස් බලන්න මම? මේ මම. අන්න සෙනරත් මහත්තයා. පරණ ගනුදෙනුවක් බේරගන්න මෙහෙට එනවා. ෂෙල්ටන්. මේ මම සෙනරත්. මං ආවේ අපේ පරණ පොල් ගනුදෙනුවේ සල්ලි බේරලා යන්න. මේ සෙනරත් මහත්තයෝ මේ ඕල් මොරුන්දන් වෙච්ච මනුස්සයත් එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ. මේ ගනුදෙනුව මට දෙන්නකෝ. මං ඒ සල්ලි මොලේ පැදුනම දෙන්න. ඒක හරියන්නේ අඩින්ගේ මහත්තයා. මම ගනුදෙනුව සෙල්ටන් එක බේරගන්නම්කෝ. මේකනේ අනුන්ගේ සල්ලි මගේ ළඟ තියාගෙන මට පුරුද්දක් නැහැ. ඒක නිසා මම මේ සල්ලි ටික සෙල්ටන්ට දෙනවා. දැන් මේ හැමෝම සාක්කිනේ. සල්ලි සුගතම් මාමේ කවුද මට සල්ලි දෙන්න ඇවිල්ලා ඉන්නේ? මේ සෙල්ටන් ගියසුමානේ මං ඔයගෙන් ගත්ත පොල් වල සල්ලි. පොල් වල? ආ මට යන්තම් වගේ මතකයි. පොල් ගෙඩි ඔක්කොම 400යි. එක ගෙඩියක් රුපියල් 50 ගානේ ඔක්කොම සල්ලි රුපියල් 20,000යි. 400යි 550 පොල් කටි සේරම හොඳේ. මට අමතකුණානේ පොල් ගෙඩි 550. සිල්ද මේ පොල් ගන්න හරියට මතක නම් අනික් කිව්ව අමතක වෙන කාරියක් නැහනේ. මෙතනින් ඔක්කොම සාක්කේ. ඈ ඒක නිසා අපි හෙට ඩොටිගේ ඉඩම කටයුතු අහවර කරමු. කවුද ඩොටි කියන්නේ? ආ මාව මතකනේ. මාව මතකනේ. පොල් ගෙඩි ගන්න හොඳට මතකයි. මේ ෂෙල්ටන් මේ මිනිස්සුය තවත් බොරු කරන්න එපා. තේරුණාද? තවත් අමතක නම් ඔය තෙල් බේත් ගගා ඉන්නේ නැතුව අපි නීති ඉස්සරහට යන්න. මොකද මට ඕන තරම් සාක්ෂි තියෙනවා. දෙනි මහත්තයෝ. වාසියටයි ලාභෙටයි අමතක වෙන එක හරිෂෝ. මේ ලාභ මතක වාසි අමතක.